දෙවන රැල්ලේ කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩි වීමත් සමගම මෙවන විට සෞඛ්‍ය අංශය සහ මීට අදාළව කටයුතු කරන සියලු අංශ දැඩි නීති රීති සහ මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අනුව ගුවන් මගින්ගේ මෙන්ම පොදු ප්‍රවාහන සේවා කටයුතුවලදීද මගින් සීමා කිරීමට සහ දැඩි මාර්ගෝපදේශ නීති අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව මෙරටට පැමිණෙන ගුවන් යානයක ප්‍රවාහනය කරන මගින් සංඛ්‍යාව 75කට සීමා කර ඇති බව වාර්තා වනවා. පෞදින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැරකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබුණා. ඒ අනුව මෙරටට පැමිණෙන සියලු ගුවන් සමාගම් වලට දන්වා ඇත්තේ කාර්ය මණ්ඩල සමාජිකින්ද ඇතුළත්ව එක් ගුවන් යානයක පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව 75කට සීමා කර ඇති බවයි. ඉදිරි සති දෙක කාලයක් සඳහා මෙම තත්ත්වය බලපැවැත්වෙනවා. මෙතර පවතින COVID-19 ව්‍යාප්තිය හමුවේ බස් රථවල මගින් රැගෙන යා හැක්කේ ආසන ගණනට පමණක් වන බවට මෙවන විට මාර්ගෝපදේශ නිකුත් වී තිබෙනවා. මෙම සීමාව ඉක්මවා මගින් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් රියදුරන් කොන්දොස්තරවරුන් මෙන්ම බස් රථ හිමිකරුවන්ද අවධානය යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා. විශේෂයෙන්ම හෙට දිනය කාර්යාල දිනයක් වන බැවින් හෙට දිනේදී ඔබ සිය සේවා ස්ථානවලට පැමිණීමේ දී මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම බස් රථ තුල ගමන් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අදහස් පළ කළා. රාජකාරී කටයුතු වලට වැඩට එන අයට දිනපතාම පෞද්ගලික ප්‍රවාහනයක් පාවිච්චි කරලා ඉන්නට සරණ ආර්ථික හැකියාවක් නැහැ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න සිදු වෙනවා. මේ අවස්ථාවේදී අපි දන්නවා මීටරයක දුරස්ථභාවය අපිට පවත්වාගෙන යන්න බෑ. ඊට සමීපව අපිට ආසුන් ගන්න සිද්ධ වෙනවා. මේ වගේ වෙලාවක කොවිඩ් දහනවේ රෝගය පැතිරීම අවම කිරීම සඳහා ඒ වගේ ප්‍රවාහන ක්‍රමයක ගමන් කරන අය සියලුම දෙනා වගකීමෙන් කටයුතු කරන්න ඕන. එතනින් ඉතාමත්ම වැදගත් ඒ වගේ වාහනයක යනකොට පුළුවන් තරම් ඒ ජනේල විවෘත කරලා වාතාශ්‍රය හොඳින් ලැබෙනසේ රැගෙන යාම. නමුත් අපි දන්නවා සමහර වෙලාවට වායු සමීකරණය කරපු වාහන තියෙනවා, ඒවා පාවිච්චි කරනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ වාතය වාහනය තුල සංසරණය වෙන නිසා යම්කිසි විදියකින් අවදානමක් තියෙනවා කොවිඩ් 19 ආසාදනය සඳහා. මේ වළක්වා ගැනීම හෝ අවම කිරීම සඳහා වාහනයට නැග්ග වෙලාවේ සිට අවසන් වෙන තෙක් තමුන්ගේ මුව ආවරණය හොඳින් පැලඳගෙන සිටීමේ තාමත්ම වැදගත්. ඒ වගේම තමා වාහනේ යනකොට කෑම බීම ගැනීමෙන් වළකින්න ඒ අවස්ථාවේදී මුව ආවරණය අපිට පහත් කරන්න සිද්ධ වෙන නිසා. ඒ වගේම තමුන් වාහනයට නගින්නට පෙර අත පිරිසුදු කරගන්න, වාහනයෙන් බැස්ස ගමන් තමුන්ගේ අත පිරිසුදු කර ගැනීම වැදගත් වෙනවා. නිතරම හෑන්ඩ් සැනිටයිසර් එකක් ළඟ තියාගන්න. ඇතැම් විට බස් රථ රියදුරන් සහ බස් රථ කොන්දොස්තරවරුන් වැඩි සංඛ්‍යාවක් මගින් සිය බස් රථයට නංවා ගැනීමට උත්සාහ කරාවි. එවිට ඔබට ඊට විරුද්ධ වීමේ සහ ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ අයිතියක් පවතිනවා. ඇතැම් විට ඔබ මෙම නීති උල්ලංඝනය කරමින් බස් රථයක පැමිණිය හොත් එහිදී බස් රථයේ කොන්දොස්තරවරයාට සහ රියදුරාට මෙන්ම ඔබටද නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙනවා. මේ නිසා හෙට දිනේ සිට කාර්යාල සඳහා ඔබ සේවාවට පැමිණෙන බැවින් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ කුලී රථයක ගමන් කරන්නේ නම් මෝටර රථයක පුද්ගලින් දෙදෙනෙකුට ගමන් කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථයකත් ගමන් කිරීමේ අවස්ථාව තිබෙන්නේ නව මාර්ගෝපදේශයන්ට අනුකූලව දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහන සේවයේදී ඔබ අනිවාර්යයෙන්ම මුව ආවරණය පැළඳීම අත්‍යවශ්‍යයි. උපරිම ආකාරයකින් සමාජ දුරස්ථභාවයද පවත්වා ගැනීම කළ යුතුම කාර්යයක්. ඒ අනුව විශේෂයෙන්ම ප්‍රවාහනයේදී නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ මාලාවන් පිළිබඳව ඔබ දැඩි ලෙස අවධානය යොමු කරමින් කටයුතු කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.